2017 පෙබරවාරි මාසයේ 3 වෙනිදා ඉඳන් මේ වෙනකොට මම තොරතුරු ඉල්ලීම් 120කට ආසන්න ප්‍රමාණයක් යොමු කරලා තියෙනවා. එයින් 50කට පමණක් තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ වෙනකොට තොරතුරු කොමිෂන්වල තොරතුරු අභියාචන 4ක් යොමු කරලා තියෙනවා. ඒ 4න් 2ක් විභාග කරලා තීන්දු දීලා තියෙනවා. තව 2ක් විභාග කරන්න තියෙනවා. අපි හලා තියෙනවා පිළිකුත්තුව කියන්නේ ප්‍රාග්ඝාතිකත්ව ස්ථානයක් කියලා. 2017 මේ මාසයේදී සංජය නුවන් කියන තරුණ පරිසරවේදියා අපිට දැනුම් දුන්නා ඒ ආශ්‍රිත කැලේ වින කපලා දාලා තියෙනවා කියලා. අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තෘතු විල්ලීමක් යොමු කළා. පිළිකුත්තු ආශ්‍රිතව තියෙන පුරාවිද්‍යා ස්ථාන නාම ලේඛනය සහ ඒවා පිට ස්ථාන ලබා දෙන්න කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙන්න මේ ලේඛනය අපිට දුන්නා. හැබැයි අපිට මේ තොරතුරු ගන්න අවුරුද්දක විතර කාලයක් ගියා. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එකම තොරතුරු විල්ලීම 3-4 පාරක් දාන්න වුණා. මේ ලිපියෙන් පස්සේ මේ වෙනකොට පොලිසියෙන් විමර්ශන ආරම්භ කරලා මේ වෙන හානිය නවත්තන්න පියවර අරගෙන තියෙනවා. 2016 ඔක්තෝබර් 20 වෙනිදා යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙක් පොලිස් විභාගයෙන් මරණයට පත් වුණා. මේ සිද්ධියට අපි යාපනය ගිහිල්ලා මේ සිද්ධිය අපි වාර්තා කළා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ අනිවාර්යයෙන් මේ තීරතොතුරු තියෙනවා කියලා අපි දැනගෙන හිටියා. හැබැයි ඒක ගන්නට පුළුවන් ක්‍රමයක් තිබ්බේ නැහැ. ශ්‍රී ලංකා මානවික කොමිෂන් සභාව ළඟ තියෙනවා කියලා හිතලා මම තොරතුරු අයදුම් පත්‍රයක් දැම්මා. දාල තොරතුරු නම් කරලා මේ තොරතුරු දෙන්න කියලා. අදාළ පරීක්ෂණේ තියෙන තත්ත්වය අහලා ඇව්වා. හැබැයි තොරතුරු එව්වේ නැහැ. මම ආයේ තොරතුරු ඉල්ලීමක් දැම්මා මට මේ ළමයි දෙන්නගේ මරණ පරීක්ෂණ වාර්තා දෙන්න කියලා. මේ තියෙන තොරතුරු ඉල්ලීම මේකේ විදිහට පැහැදිලි වෙනවා මේ ළමයි දෙන්න කික දෙන්න එක්කෙනෙක්වත් පොලිසිය කිව්ව විදිහට බීලා ඉඳලා නැහැ. අපි ලංකාදීපේ ප්‍රවෘත්තියක් පළ කළා මේ තියෙන ප්‍රවෘත්තිය. සිද්ධියෙන් අවුරුදු 2කට විතර පස්සේ මේ සිද්ධිය අපිට අනාවරණය කරගන්න පුළුවන් වුණේ තොරතුරු පන්ත තිබ්බ හින්දා. පහුගිය කාලයේ මාධ්‍යවල සහ දේශපාලන ශේෂයේ ලොකු කතාවක් ගියා. පරිසර සංවිධානය නිතරම කතා කළා නකල සාස්ත්‍රිත ඉඩම් පෞද්ගලික සමාගම් වලට බදු දෙන්න යනවායි කියන සිද්ධිය. ඒ යන අපේ ප්‍රදේශයට ගිහිල්ලා මිනිසුත් එක්ක කතා කරලා අදාළ තොරතුරු ගත්තා. කැබිනට් ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලීමක් යොමු කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමිය 2004 දී යොමු කළ කැබිනට් පත්‍රිකාව සහ කබීර් හෂීම් අමාත්‍යවරයා මෙවර යොමු කරපු කැබිනට් පත්‍රිකාව පිටපතක් දෙන්න කියලා. ඒ අනුව මේ හා සමානව තොරතුරු ඉල්ලීම් යොමු කළා. තවත් විස්තර අරගෙන තමයි අපි නකල් සුරක්ෂිතය ගැන සම්බන්ධ ලිපිය කළේ. ඒ තොරතුරු කොමිෂමට අභියාචනා යොමු කළ එක කාරණයක් තමයි පුනරුත්ථාපනය වෙච්ච LTT සමාජිකයන් සම්බන්ධ විස්තර. අපි මේ 2016 මේ ලිපිය පළ කරන කාලේ තොරතුරු පනත තිබ්බේ නැහැ. අපි මිනිස්සු හම්බෙලා තමයි විස්තර ගත්තේ. ඒක සංඛ්‍යාලයකින් හොයාගැනීමේ ප්‍රශ්නා තිබ්බා. අපි තොරතුරු පනත ආවට පස්සේ කල්පනා කළා තොරතුරු පනතෙන් අදාළ සංඛ්‍යාලයකින් අරගෙන තව නැවතත් මේ වගේ ලිපියක් කරන්න. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයට මම තොරතුරු අයදුම් පතක් යොමු කළා. ඒක යොමු කරලා දවස් 2කට විතර පස්සේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කතා කරලා දිගින් දිගටම ඇහුවා මොකද තොරතුරු ඉල්ලන්නේ කියලා. ඒ වගේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කලන්සූරිය මහත්මයාගේ අවධානයට යොමු කරලා මම Facebook post එකක් දැම්මා. ඒ සම්බන්ධයෙන් රංග කලන්සූරිය මහත්මයා ලිපියක් යොමු කරලා තිබ්බා අදාළ කොමසාරිස් ජෙනරාල්වරයාට තොරතුරු නීතිය පැහැදිලි කරලා. ඒකම මේගොල්ලෝ කියනවා මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඒකම පුනරුත්ථාපන වෙච්ච LTT සමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට හානියක්. ඒකිනේ තොරතුරු දෙන්න බෑ කියලා. පෞද්ගලිකත්වය ගැන කතා කරන පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ වෙබ් අඩවියේ ළමා සොල්දාදුවන්ගේ ඡායාරූප පවා පළ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කොමිසමේ පැමිණිලි විභාගයේදී මම මගේ පැත්තෙන් කරුණු කිව්වා. අවසානයේ තොරතුරු කොමිසම නියෝග කළා අදාළ තොරතුරු ලබා දෙන්න කියලා. ඒ අනුව ඒ තොරතුරු අප ලබාගෙන ප්‍රවෘත්තියක් පළ කළා. මේ දවස්වල අපි හොයමින් ඉන්නේ තොරතුරු දැනගැනීමේ පනත ආශ්‍රයෙන් තොරතුරු ඉල්ලීම් යොමු කරලා කුඩා විදුලි බලාගාර සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට සහ විදුලි බල අමාත්‍යාංශයට තොරතුරු ඉල්ලීම් යොමු කරලා තියෙනවා. අදාළ තොරතුරු ලබාගෙන කුඩා විදුලි බලාගාර සම්බන්ධ ලිපිය අපි ලියන්න බලාපොරොත්තු වෙනවා.